අපේ ජීවිතයේ සැලසුම් කරගන්න බැරි අනාගතයක් දකින්න බැරි දරුවන්ට මොකද්ද වෙන්නේ කියලා තීරණය කරන්න බැරි වෙච්ච පසුබිමක තමයි අපි දැන් මේ ජීවත් වෙමින් ඉන්නේ. මිනිස්සුන්ට කන්න බොන්න නැතුව මන්ට එක වේලක් වෙනුවෙන් වැඩ කරන්න වෙච්ච, වේල් දෙකක් අතහරින්න වෙච්ච, තන් සියලුම ආහාර වේල් තමන්ගේ දරුවෝ වෙනුවෙන් කැප කරන්න වෙච්ච තත්වයකට අපි රටක් විදියට මුහුණ දෙමින් ඉන්නවා. මේ වෙලාවේ අපි රටක් විදියට බරපතල ආර්ථික උගුලක හිර වෙලා ඉන්නේ. එතකොට ඒ උගුල ගත්තොතින් අපි දකිනවා එක පැත්තකින් අපි කැමති මේක පැති කීපයකින් විග්‍රහ කරගන්න. එකක් අපි දන්නවා මතු පිටින් අපිට පේන්න තියෙනවා මේ වෙලාවේ අපි රටක් විදියට මූණ දෙන බරපතල තත්ත්වයක් තියෙනවා. ඒක අපි විටින් විට මාධ්‍ය දැනුවත් කරා ජනතාව දැනුවත් කරමින් යන ක්‍රියාවලියක් තියෙනවා. එකක් තමයි අපි දකිනවා දැන් අපේ ජීවිතයේ සැලසුම් කරගන්න බැරි අනාගතයක් දකින්න බැරි දරුවන්ට මොකද්ද වෙන්නේ කියලා තීරණය කරන්න බැරි වෙච්ච පසුබිමක තමයි අපි දැන් මේ ජීවත් වෙමින් ඉන්නේ. අපි දන්නවා දැන් එක පැත්තකින් රටේ ආර්ථිකය ගත්තොතින් බඩු මිල වැඩි වෙලා ජීවත් වෙන්න විදියක් නැතුව, බිල් වැඩි වෙලා මිනිස්සුන්ගේ රස්සා නැති වෙලා රටක් විදියට අපි ලොකු අර්බුදයකට මූණ දෙමින් ඉන්නවා. දැන් අපි දැක්ක පහුගිය කාලේ පුරාවටම මිනිස්සුන්ට කන්න බොන්න නැතුව තමන්ට එක වේලක් වෙනුවෙන් වැඩ කරන්න වෙච්ච, වේල් දෙකක් අතහරින්න වෙච්ච, නැත්නම් සියලුම ආහාර වේල් තමන්ගේ දරුවෝ වෙනුවෙන් කැප කරන්න වෙච්ච තත්වයකට අපි රටක් විදියට මූණ දෙමින් ඉන්නවා. දැන් සංඛ්‍යා ලේඛන ප්‍රමාණයක් අපි දැක්ක මේකේ පහුගිය කාලේ තිබුණා. ආසියාවේ දුප්පත්ම රටවල් 24ට ලංකාව එකතු වෙලා තියෙනවා. ලෝකේ 11 වෙනි තැන වෙලා තියෙනවා කියලා ලංකාව. එතකොට අනිත් පැත්තෙන් දැන් මේ අලුත්ම වාර්තාවල සටහන් වෙනවා ආසියානු පැසිෆික් කලාපය ඇතුලේ ආහාර අනාරක්ෂිත රටවල් 23 අතරින් ලංකාව 20 වෙනි තැනට ඇවිල්ලා කියලා. ඒක තමයි අලුත්ම එක. ඉතින් දැන් අනිත් පැත්තෙන් අපි දකිනවා දැන් මේ 2023 අවුරුද්දේ අලුතින් 140,000 රටේ ජනතාව දුප්පතුන් වෙලා තියෙනවා කියලා. එතකොට මේ වෙද්දි මේ මුළු ඉලක්කම ගත්තොතින් ලංකාවේ ඒ කියන්නේ දුප්පතුන් ඉන්නවා 170,000ක් පමණ ප්‍රමාණයක්. ඒක මුළු ජනගහනයෙන් 31%ක් කියලා කියන්නේ. ඉතින් දැන් අපි දන්නවා දැන් පහුගිය කාලේ පුරාම ජනාධිපති කියාගන්න කෙනා අපි දැක්කා කියනවා පහුගිය ජාතිය අමතන කතාවලදීත්. තව අවුරුදු දෙකක් ඉවසන්න, පහක් ඉවසන්න, 2048 තමයි අපි ස්ථාවර රටක් වෙන්නේ ඔන්නඔහොම කියලා දැන් රටේ ජනතාවට පටිතද කරගන්න කියලා ගොඩක් දේවල් කියමින් ඉන්නවා. එතකොට දැන් අපිට පේන්න තියෙන්නේ මොකක්ද මේ ඉලක්කම් වලින්, මේ සංඛ්‍යා ලේඛන වලින් අපිට පේන්න තියෙන්නේ මොකක්ද? අපි මේ කප් ගහමින් ඉන්නේ අපි රටක් විදියට යමින් තියෙන තැන මොකක්ද කියලා රටේ ජනතාවට තීරණය කරන්න වෙලා තියෙනවා. එතකොට අපි දකිනවා දැන් එක පැත්තකින් දැන් මේ මිනිස්සුන්ට කන්න නැහැ, රටක් මන්දපෝෂණයට ගොදුරු වෙලා තියෙනවා කියලා අපි පහුගිය සංඛ්‍යා ලේඛන වලත් දැක්කා. දරුවෝ මන්දපෝෂණයට ගොදුරු වෙලා, ලංකාවේ මිනිස්සු මේ මන්දපෝෂණයට ගොදුරු වෙලා, එතකොට දැන් මේ රට දුප්පත් වෙනවා කියන එක හරි, රට මන්දපෝෂණයට ලක් වෙනවා කියන එක හරි, නැත්නම් බොන මිනිස්සු වැඩි වෙනවා කියන එක හරි, සියදිවි විනාශ ගන්නවා කියන එක වැඩි වෙනවා කියන එක හරි, ඉතින් අපිට පුදුම වෙන්න දෙයක් නැහැ මේ කාරණාත් එක්ක. එතකොට මෙහෙම ජනතාවකට තමයි ජනාධිපති කියාගන්න පුද්ගලයා අපිට කියන්නේ පටිතද කරගෙන තව ටිකක් මේ දුක ඉවසන්න කියලා. ඉතින් අපි දකිනවා දැන් මේ ආර්ථික අර්බුදයේ ඇතුළේ අනිත් පැත්තෙන් මේ කන්න නැති ජනතාවට බෙහෙත් ටිකක් දෙන්න සමත් වෙලා නැහැ ආණ්ඩුව. ලැබෙන මොකක් හරි ටෙන්ඩර් දාලා ගන්න බෙහෙත් ටිකෙනුත් ගසා කන තත්වයකට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. අපි දැක්ක පහුගිය කාලය ඇතුළේදී මිනිස්සුන්ට ඇස් වලට දාන කාච, ඉන්සියුලින් නැති වෙලා, පෙන්සිලින් නැති වෙලා, එතකොට මොනවා හරි කාල ජීවත් වෙන මිනිස්සුන්ට අඩු ගානේ බෙහෙත් පෙත්තක් ගන්න බැරි වෙන තත්වයට මේක ඇදවට්ටලා තියෙනවා.